අයිබෝන් මම ජෝතිර්වේදී KAU සරච්චන්ද්‍ර අද ක්‍රිස්තුවර්ෂ 2023 මාර්තු මාසේ පළවෙනිදා අලුත් මාසයක නැවුම් දිනයක් ඉරමුදාව උදේ 6:24ට ඉරබැසීම සවස 6:22ට රාහු කාලයේ දවල් 12:24 සිට දවල් 1:52 දක්වාය සුබ දිශාව උතුර මරුසිකන දිශාව නිල දවසේ වර්ණය කොළ පැහැය මේෂ ලග්නේ ලග්නාධිපති කුජ ග්‍රහයා දිවන්නේද දිනාධිපති බුධ 11 වැනිද ගමන් කරන අද දිනේ ඔබට මිශ්‍ර ඵලදායක දිනෙකි. තරමක් දුරට ගමන් බිමන් නිසා කාර්ය බහුලත්වයේ වැඩි විය හැක. තරමක් සිත් තැවුල් සැනසුම් ඇති කරන දිනෙකි. පසුගිය දිනවලට වඩා සිතේ සතුට සාමය ඇති කරයි. අධ්‍යාපනික අංශවලින් ඉදිරියට යා හැකි දිනෙකි. රැකියා කටයුතු වලටද යම් යහපත් බලයක් අද දිනේ ලැබෙනු ඇත. ආදායම් මාර්ගවලින් ජීවත් වන අයටද ඉතා යහපත් වන අතර පිටරටවල රැකියාවල් කරන පිටරටවල ජීවත් වන අයටද අද දින ඉතාමත් යහපත් වේ. වෘෂභ ලග්නේ ලග්නාධිපති සිකුරු ගහයා 11 වැනිද දිනාධිපති බුධ 10 වැනිද ගමන් කරන අද දිනය ඔබට තරමක් යහපත් වේ. ලැබීම් ඇති කරයි. රැකියාවලට යහපත් වේ. ආදායම් මාර්ගවලින්ද දියුණු වීමේ ඉඩකඩ සලසයි. ඉගෙනීමේ අංශවල නියැලෙන්නන්ට යහපත් බලයක් ඇති කරන අතර විවාහකයින්ට අද දිනේ තරම්ම සුබදායක නැත. නීතිමය ප්‍රශ්න වැනි දේවල්ද මතුවේ. එසේම ශරීර සෞඛ්‍ය දුර්වල වූ අයට තරමක් ශාරීරික දුබලතාවද ඇති විය හැක. හිතේ සතුට සහනය තරමක් අඩුවෙන් පවතින දිනයක් වනු ඇත. මිදුන ලග්නය ලග්නාධිපති බුධ ග්‍රහයා දිනාධිපති ආද වී නවවැන්නේ ගමන් කිරීම තරමක් යහපත් වේ. බලාපොරොත්තු අරමුණු සාර්ථක වේ. වාසනාව ඇති කරගනු ලබයි. ඉගෙනීමේ අංශවලට ඉතාමත් යහපත් තත්ත්වයක් ඇතිවන අතර විශේෂයෙන්ම උසස් අධ්‍යාපනික අංශවලට වඩාත් වැඩි බලයක් පෙන්නුම් කරයි. රැකියා කටයුතු වලද නව ප්‍රබෝධයක් ඇති වේ. රැකියාවක් බලාපොරොත්තු වේකට නම් රැකියාව ලැබීමට පවා ඉඩකඩ ඇති කරයි. ආදායම් උපයන වැඩවලටද තරමක් යහපත් වේ. තනිය තැන්පත් කර ඉදිරි කර ගැනීමට තරමක බාධා ඇති කරන අතර හවුලේ කරන වැඩවලටද තරමක බාධා ඇති විය හැක. කටක ලග්නය ලග්නාධිපති සඳු ග්‍රහයා 12 වැනිද දිනාධිපති බුධ 8 වැනිද ගමන් කරන අද දිනේ ඔබට තරමක් වැයවීම සහිත දිනෙකි. නීතිමය ගැටළු වැනි දේවල් නිසාද තරමක් ප්‍රශ්න ඇති වී තරමගේ නිදහස තරමක් අඩු කරන මනස අවුල් කරන දිනයක් වනු ඇත. බලාපොරොත්තු වන දේවල් වෙනුවට වෙනත් දේවල් ඉටු කරගත හැක. එසේ වුවත් අධ්‍යාපනික අංශවල නියැලෙන්නන්ට තරමක් යහපත් වේ. රැකියා කටයුතු වල නියැලෙන්නන්ට තරමක බාධා ඇති කරන අද දිනේ ආදායම් මාර්ගවලටද බාධා ඇති වී ගෙදර දොරේ වැඩ කටයුතු සම්බන්ධයෙන් නිසි තත්ත්වයක් ඇති කර ගැනීමේ ඉඩකඩ නොලැබෙන තත්ත්වයක් පවතී. සිංහ ලග්නේ ලග්නාධිපති රවි ග්‍රහයා 7 වැනිද දිනාධිපති බුධ සමග යෝග වී ගමන් කිරීම තරමක් යහපත් දිනෙකි. සමාජීය වැඩ කටයුතු වලට ඉතා වැදගත් වන අද දිනේ අලුත් වැඩක් ආරම්භ කිරීමට නම් ඉතාමත් යහපත්ය. විවාහ සම්බන්ධකම් සහකාර කටයුතු ආදී දේවල් කරෙහිද විවාහ යෝජනා ඉදිරි කර ගැනීම වැනි කටයුතු වලටද අද දිනේ තරමක් යහපත්ය. සමාජයෙන් උදව් උපකාර ලැබීමේ හැකියාවක්ද පවතී. ඉගෙනීමේ අංශවලට තර්මක යහපත් තත්ත්වයක් පවතින අද දිනේ විශේෂයෙන්ම ගමන් බිමන් වලින් වැඩි වාසි ඇති කර ගැනීමේ හැකියාවක්ද පවතී. තර්මක වැයවීම සහිත දිනයක් බැවින් සැලකිලිමත් වන්න. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ ග්‍රහයා 6 වැනිද දිනාධිපති ආද වී ගමන් කිරීම නිසා තර්මක පීඩාකාරී තත්ත්වයන් ඇති වී සතුරු කරද්ද ලැබිය හැක. තමාට ඉතාමත් හිතවත්ව සිටියා යුතු බව තමාගෙන් ඈත් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති කරවයි. උසස් අධ්‍යාපනයේ තර්මක බාධා ඇති කරන අද දිනේ ගමන් බිමන් නිසාද තර්මක ප්‍රශ්න ඇති විය හැක. රැකියා කටයුතු වලට යහපත් තත්ත්වයක් පැවතියත් ආදායම් උපයන අයට ඉතරම්ම යහපත් නැත. ධනෙ තැන්පත් කර ඉදිරි කර ගැනීමටද බාධා ඇති කරනු ලබයි. තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා 6 වැනිද දිනාධිපති බුධ 5 වැනිද ගමන් කරන අද දිනේ මිශ්‍ර ඵලදායක තත්ත්වයක් ඇති වේ. තර්මක දුරට කර්මද බාධක ඇති කර හැකි දිනයක් වන අතර උසස් අධ්‍යාපන වැනි දේවල් වලට තර්මක් යහපත් වේ. අලුත් දේවල් ඉගෙනීමට ලැබේ. ශාස්ත්‍රීය දේවල් ඉගෙනීමට ඉතා යහපත් තත්ත්වයක් පවතී. රැකියා කටයුතු වලදී බාධා ඇති කරන නමුත් ව්‍යාපාරික කටයුතු වලදී බාධා ඇති නොකරන අතර අන්නයේ සහයෝගය ඇතිව තම ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමේ හැකියාවක් පවතී. තමාගේ ගෞරවයේ කීර්තිය අඩු වී යන පෞරුෂයේ තරමක් දුර්වල කරන හේතු ඇති කරවයි. වෘචික ලග්නේ ලග්නාධිපති කුජ ග්‍රහයා 7 වැනිද දිනාධිපති බුධ 4 වැනිද ගමන් කරන අද දිනේ ඔබට තර්මක බාධා කිරීම ඇති විය හැක. සමාජ කටයුතු වලට එතරම්ම යහපත් නොවන දිනෙකි. ගෙදර දොරේ වැඩ කටයුතු වලින් කාලයක් වැය කරන්න සිදු වුවත් ඒවායින් ප්‍රයෝජන ලැබීමේ හැකියාව අඩුය. මූලික අධ්‍යාපන අංශවලට ඉගෙනීමට ඉතා යහපත් වුවත් උසස් අධ්‍යාපනයට යම් යම් බාධා ඇති වේ. රැකියා කටයුතු වලදී අන් අයගේ සහයෝගය බොහෝ දුරට ලබාගත හැකි තත්ත්වයක් පැවතියත් ආදායම් උපයන ව්‍යාපාරිකයින්ට අද ඉතරම්ම සුබදායක නැත. ධනු ලග්නේ
ලක්නාධිපති ගුරු ගහය හතරවැන්නේද දිනාධිපති බුද තුන්වැන්නේද ගමන් කරන අඩ දිනේ ඔබට යම් යම් බාධා කිරීම ඇති වේ. නමුත් තමාගේ නිවස පිළිබඳ වැඩි උනන්දුවකින් කටයුතු කරන අතර තමාගේ පවුලේ අයගේ වැඩ කටයුතු වලින් තමාට උදව් උපකාර ලැබෙන තත්ත්වයක් පවතී. මූලික අධ්‍යාපන අංශවලට එතරම්ම යහපත් නොවන අද දිනේ උසස් අධ්‍යාපනයට යම් යහපතක් ඇති වේ. රැකියා කටයුතු වලට එතරම්ම යහපත් නොවන අද දිනේ ව්‍යාපාරිකයින් වැනි අයට එතරම්ම සුබදායක නැත. මකර ලග්නය. ලග්නාධිපති සිරිසුරු ගහය දිනාධිපති බුද සමග දෙවැන්නේ ගමන් කරන අද දිනේ ඔබට සාර්ථක දිනයකි. බලාපොරොත්තු වන දේවල් සාර්ථකව ඉටු කරගනී. තමාගේ දියුණුවට හේතු වන කරුණු ඇති කරගනී. විශේෂයෙන්ම ධනෙ තැන්පත් කර ගැනීමට පවා බොහෝ දුරට කටයුතු කරන දිනයක් වන අතර ඉගෙනීමේ අංශ වලින් යම් ඉදිරියට යෑමක් පෙන්වන කරයි. උසස් අධ්‍යාපනයේට යම් බාධක පැවතියත් මූලික අධ්‍යාපනයේ යහපත් වී රැකියා කටයුතු වල යම් පසුගාමී තත්ත්වයක් පෙන්වන කරන අතර ව්‍යාපාරිකයින්ට අද දිනේ තමාගේ හැකියාවෙන් උපයාගත හැකි දිනයක් වනු ඇත. කුම්භ ලග්නය. ලග්නාධිපති සිරිසුරු ගහය ලග්නයේ දිනාධිපතියාවල බුද සමග ගමන් කිරීම ඉතා යහපත්ය. බලාපොරොත්තු අරමුණු සාර්ථක වුවත් තරමක් දුරට තමන්ගේ විරුද්ධකාරයින් නිසා ගැටලු ඇතිවීම ඉඩකඩ ඇත. හවුලේ කරන වැඩවලට අද තර්මක බාධා ඇති කරයි. ඉගෙනීමේ අංශවල නියැලෙන්නන්ට තර්මක යහපත් නොවන අද දිනේ විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට වැඩි බලයක් පෙන්වුම් කරයි. රැකියා කටයුතු වලට යම් යම් බාධා ඉල්ල කරයි. නමුත් ව්‍යාපාරික කටයුතු වලට ඉතාමත් යහපත්ය. අලුත් වැඩ ආරම්භයටද අද ඉතාමත් යෝග්‍ය තත්ත්වයක් පවතී. මීන ලග්නය. ලග්නාධිපති ගුරු ගහය ලග්නයේද දිනාධිපති බුද දොළොස්වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට මිශ්‍ර ඵලදායක තත්ත්වයක් ඇති වේ. යම් යම් කටයුතු නිසා නීතිමය ගැටලු වැනි දේවල් ඇති විය හැක. ඉගෙනීමේ අංශවලට තර්මක බාධා ඇති කරන අද දිනේ උසස් අධ්‍යාපනයේ යම් යහපත් බලයක් ඇති කරයි. පිටරට රැකියා කරන අයද අන්නයිගේ සහයෝගය ලබා ගැනීමේ හැකියාව පැවතින අතර මෙරට රැකියා කරන අයට තර්මක වාසියක් ඇති කරගත හැකි තත්ත්වයක් පවතී. ආදායම් ලබන වැඩවලට තර්මක බාධා ඇති කරන අද දිනේ ෂේවීම් වැයවීම් ඇති විය හැක. තර්මක් දුරට නීතිමය ගැටලු වලට ලක්වීමටද බොහෝ දුරට ඉඩකඩ ඇති කරවයි.